තෙරුවන් සරණයි. දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ කුරුණෑගල පොල්ගහවෙල පිහිටි අපගේ ප්‍රාදේශීය මැදිරි සංකීර්ණයේ සිටයි මෙලෙසින් ඔබව මුණ ගැසෙන්නේ. පින්නතුනි, අද කුරුණෑගල ශාඛාවේ සිට ඔබට පින්සිතින් තිළින කරන මේ පැහැට නියමිත දායකත්ව ධර්ම දේශනාව දේශනා කරන්නට වැඩම කොට වදාළ අතිගෞරවනීය පින්වන්ත වූ දේශකයාණන් වහන්සේ. පොල්ගහවෙල කුලීපිටිය ශ්‍රී විජේතුංගාරාම විහාරවාසී රාජකීය පණ්ඩිත අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය දේවාලේ ගම විනීත පින්වත් අපේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූරකව මේ උතුම් වූ දම්සභා මණ්ඩපයට පිළිඅරගනු ලබනවා. සාදු සාදු සාදු. සදැහැති පින්බර දායකත්වයන් ගැන කටයුතු කරන පින්වතුන්ට ආරාධනා කරනවා ඔබ ඉතාමත්ම සදැහැසිතින් සූදානම් කරගන්නට ඊදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වන්ත වූ දේශකයාණන් වහන්සේට අතගස්වා අනතුරුව ලෞතුරු තථාගත ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත් සකස් කරගන්නට ඊදුන දැහැත් වට්ටිය පින්වන්ත වූ දේශකයාණන් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයන් ගැන කටයුතු කරන්නේ වට්ටාරාම ඉබුල්ගස්දෙණිය යන ලිපිනෙහි පදිංචි ජී විමලා ජයනෙත්ති අනෝමා දමයන්ති යන පින්වත් මහත්මීන් දෙපළ විසින්. එම මහත්මීන්ගේ පින්වන්ත වූ අරමුණ ඔවුන් සටහන් තබා තිබෙන්නේ මෙලෙසයි. 2020 වූ මැයි මස 22 දින හදිසි අනතුරකින් අභහා ප්‍රාප්ත වූ ජී අශාන් බුද්ධික සඳකැලුම් තරුණ පුතණුවන්ට කිසිම ආත්ම භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා වාසනාව වේවායි ප්‍රාර්ථනා කරන්නට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි 2018 වූ ඔක්තෝබර් මාසේ 16 වන දින හදිසි අනතුරකින් අභහා ප්‍රාප්ත වූ ජී සමීර මදුසංක තරුණ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, එමෙන්ම 2022 වූ ජනවාරි මාසේ 25 වන දින අභහා ප්‍රාප්ත වූ ජී ශ්‍රියාකාන්ති ඥාති සොයුරියට පුණ්‍යානුමෝදනා කරන්නටත්, දැනට වසර 45කට පෙර අභහා ප්‍රාප්ත වූ ජී ඉඹුල්ගොඩ පියාණන්ටත්, මීට වසර 13කට පෙර අභහා ප්‍රාප්ත වූ ජී පේමදාස සහෝදරයාටත් සහ පවුලේ මිය පරලොව ගිය සීලම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි සුජීවත්ව සිටින ජී බේබිනෝනා මෞතුමියට සහ එතුමියගේ පවුලේ සීලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත්, මේ උතුම් ධර්මදේශනාමේ පින්කමට සහභාගී වන සැමට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ලැබේවා යන ප්‍රාර්ථනාවන් නැතිවයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වයන් ගැන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට ඊදුන අතිගෞරවනීය පින්වන්ත වූ දේශකයාණන් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්මදේශනාව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පෙත්තේ බරං ජන්තු කුලේ ජෙට්ටාපචායිනං සන්නං සකිල සම්බාසං පේසුනේ අප්පහායිනං මච්චේර විනයේ යුත්තං සච්චං කෝදාබිබූනරං තංවේ දේවාතාවතින්සා ආහෝ සප්පුරිසෝ ඉතිති. සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන්නේ දිදුල නාලිකාව හරහා සමස්ත සමාජයට, සමස්ත දේශයට වගේම සමස්ත ලෝකයටම වටිනා ධර්මදානමය පින්කමක් සිදු කර ගැනීමටයි. ලෝකයේ දෙන දේවල් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි අග්‍රයි කියලා දේශනා කොට වදාළේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සද්ධර්මයේ ලෝකයට කියාදීම, දේශනා කිරීම, දේශනා කරවීම. ඒ උතුම් වූ ධර්මය ලෝකයට ප්‍රදානය කිරීම සඳහා යම් කෙනෙක් මුල් වෙයිද, ඒ සඳහා යම් කෙනෙක් අනුග්‍රහ දක්වයිද, ඒ ඇයට ලැබෙන්නේ අග්‍ර වූ ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එනම් පින්වත්නි, මේ ඔබ කරන ශ්‍රේෂ්ඨ පින්කම මෙච්චරයි, මෙපමණයි කියලා ඒකේ ආනිසංසය මැනලා කිරලා ලෝකයට පෙන්වන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම් මහානීය, සාර්ගර්භණීය, වටිනා පින්කමක් මේ වෙලාවේ සිද්ධ කරන්නේ කියලා හැමෝම සන්තෝෂයට පත් වෙන්නට ඕන. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දෙව්මිනිස් සහිත ලෝකයට තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ඒ පරම ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය ඉතා පැහැදිලිව ලෝකයට දේශනා කළා. ඒ සද්ධර්ම දේශනාවන් පින්වත්ී මනාකොට පරිශීලනය කරලා බලනකොට, ඒ දේශනාවන් මනාකොට සවන් දීලා බලනකොට, ඒ දේශනාවන් තුළින් අපට පැහැදිලිව පේන එක කාරණාවක් තමයි, ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලිව දේශනා කරන කාරණාව තමයි සංසාර ගමනක සත්වයා ඉන්න බව. සත්වයා ඉන්නේ සංසාර ගමනක කියන කතාව අපට දේශනාවන් තුළින් ඉතා පැහැදිලිව ප්‍රකාශනයට පත් වෙනවා. සංසාර ගමන කියන සත්වයාට භයානක ඉරණමක් තියෙනවා කියන කතාවත් බුදුරජාණන් වහන්සේ දේශනාව තුළින් ලෝකයට පැහැදිලි කරනවා. ඒ ශෝචනීය වූ සංසාර ගමනේ යම් කෙනෙකුට අත්මිදීම සඳහා අවස්ථාවක් ලැබෙනවා නම්, ඒ ශෝචනීය සංසාර ගමනෙන් මිනිසෙකුට හෝ යම් කෙනෙකුට අත්මිදීම සඳහා අවස්ථාව ලැබෙන්නේ පින්වත්නි, සම්මා සම්බුද්ධ ශාසනයකින් පමණයි ඒ උතුම් වූ අවස්ථාව ලැබෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයක් ලෝකයේ නොපවතින තාක්කල් කිසිම දෙව් මිනිසුන්, කිසිම කෙනෙකුට සංසාර ගමනේ මේ ජරා මරණවලින් නිදහස් වෙන්න, නිදහස් වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් යම් කලක යම් කෙනෙක් තථාගතයන් වහන්සේව සරණ යනවා නම්, ඒ තථාගතයන් වහන්සේ සරණ යන කෙනාට, ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යන කෙනාට, ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන කෙනාට, උතුම් වූ තිසරණේ පිහිටෙන කෙනාටයි සම්බුද්ධ ශාසනය තුල සංසාර ගමනෙන් එතර වීමේ ජීවිතය හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක සමහරට පින්වත්ටි අදහෙට බැරි වෙයි. නමුත් අපට කවදා හෝ මේ සංසාර ගමනෙන් එතර වීමේ ජීවිතය හදා ගැනීමට ඕන කරන්නා වූ කුසල් සම්පත් අපට මේ බුද්ධ ශාසනය තුලින් දිනු කරගන්න බැරිද? යම් ප්‍රමාණයකට හරි අපට දිනු කරගන්න බැරිද? යම් ප්‍රමාණයකට හරි මේ බුද්ධ ශාසනය තුල ඒකට ඕන කරන අඩිතාලම මිනිසෙකුට හරියට නුවණ පාවිච්චි කරොත් කරගන්න පුළුවන්. නුවණ පාවිච්චි කරගන්න බැරි වුණොත්, අප්‍රමාද බව ඇති කරගන්න බැරි වුණොත් ආයිමත් මනුස්ස ජීවිතයේ බුද්ධ ශාසනයක් අහිමි වෙලා යනවා. ඒ බුද්ධ ශාසනය අහිමි වෙලා ගියාට පස්සේ පින්වත්නි, ආයි වැටෙන්නේ බාර පරණ ශෝචනීය සංසාර ගමනට. එතකොට බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ, මනුස්ස ලෝකයට ආපු වෙලාවේ, කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන වෙලාව, ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ මනාකොට අහලා දැනගන්න අවස්ථාව තිබෙන වෙලාව,
යම් මිනිසෙක් ප්‍රමාද වෙවි අකුසල් කර කර කායිකව අකුසල් කර කර වචනයෙන් අකුසල් කර කර හිතින් අකුසල් කර කර ජීවිතේ අකුසල් වලටම පාවලා දුන්නොත් අකුසල් වලට මේ හිත සින්න කරලා දුන්නොත් එයා පින්වත්ී සංසාර ගමනේ පරාජිතයෙක් බවට පත් වෙලා තමයි එයාගේ මරණය සිද්ධ වෙන්නේ සංසාර ගමනේ පරාජිතයෙක් බවට පත් වෙනවා කියන එක පින්වත්ී සෝචනීය දෙයක් ඉතාම භයානක අනතුරුදායක දෙයක් මේ සංසාර ගමනේ අපි කොයිතරම් අසරණ වෙලා අනාථ වෙලා ආවද කියලා කියන්නේ ඒක මහා පුදුම කතාවක් මේ සංසාරේ අපට වෙච්ච අනතුරුදායක දේවල් මෙච්චරයි මෙපමණයි කියලා පින්වත්ී කාටවත් ලයිස්තුවකට ගන්න බැ අමාරුයි සංසාර ගමනේ සත්වයා සතර පායට වැටුණු වාර ගන්න මෙච්චරයි කියලා කෙනෙකුට ගණන් කරලා කියන්න අමාරුයි ඒතරම් මහා සෝචනීය සංසාර ගමනක සතර පායේ වේදනා විඳගෙන වාසනාවට මනුස්ස ලෝකයට එන වෙලාවේ නැවතත් බුද්ධ ශාසනයක් ගැන ඇහෙනවා මේ බුද්ධ ශාසනයත් මනුස්ස ජීවිතයකට අහිමි වෙලා ගියොත් පින්වත්ටි ආයි කවදා බුද්ධ ශාසනය ජීවිතයට මුණ ගැසෙයිද කියලා අපට එකපාරටම නිශ්චිතවම කියන්න අමාරුයි ඒතරම් මේ සංසාර ගමන අනතුරුදායක තැනක් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරනවා උන්වහන්සේ පැහැදිලි කරේ අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු අපට ජීවත් වෙන්න ලැබෙන ඉතාම සුළු කාලයයි ඒ සුළු කාලයේ කවදා කොතනකින් කොයි වෙලාවේ කොයි මොහොතක අවසන් වෙනවාද කියලා කාටවත් නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැහැ මගේ ජීවිතය අවසන් වෙන්නේ මෙන්න මේ වෙලාවට මගේ ජීවිත අවසන් වෙන්නේ මෙන්න මේ වයසේදී කියලා කෙනෙකුට කලින් තමන්ගේ ජීවිතය අවසන් වෙන වෙලාව ක්‍රමවේදයේ කාටවත් කලින් කියන්න බෑ ඉතාම සුළු කාලයක් පින්වත්ී මනුස්ස ලෝකේ අපට මිනිසයන් වශයෙන් රැඳිලා ජීවත් වෙන්න කාලය ලැබී තිබෙන්නේ කාටවත් තමන්ට ඕන තාලෙට තමන්ගේ වාසියට තමන්ගේ අභිමතයේ පරිදි තමන්ගේ කාලය වෙනස් කරගන්න ඕ දීර්ඝ කරගන්න පුළුවන් කමක් නැහැ සංසාර ගමනකින් අපි අරගෙන ආපු කුසලා කුසල කර්ම වලට අනුකූලව මේ ජීවිතය සකස් වෙනවා පමණයි අපට තියෙන ඊට අනුගතව ජීවත් වීම පමණයි අමුතුවෙන් දේවල් කරන්න මේක දෙයක් නැහැ හැබැයි අපට විශේෂ දෙයක් කරගන්න පුළුවන් බුද්ධ ශාසනය තුල මේ ලබාගත්තු දුර්ලභ මනුස්ස ජීවිතයේ ඔහේ නිකන් ඉබාගාතේ නිස්කාරණයේ ගෙවි යන්න ඉඩ දෙන්නේ නැතුව ධර්මානුකූලව පැත්තකට අපට හරව ගන්න පුළුවන් වුණොත් ගුණධර්ම පැත්තට අපේ ජීවිතේ නම්ම ගන්න පුළුවන් වුණොත් එයාගේ ජීවිතේ යම්කිසි වෙනසක් ආධ්‍යාත්මික වශයෙන් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවාමයි ඒ පරිවර්තනයේ පින්වත්ටි ඉබේ හට ගන්න එකක් නෙවෙයි ධර්මානුකූලව මනුස්ස ජීවිතයේ ඇති වෙන පරිවර්තනය කියන කාරණාව බාහිර කෙනෙක් අපට ලබා දෙන දෙයක් නෙවෙයි ධර්මානුකූල පරිවර්තනය කියන එක මිනිස්සයා විසින්ම කර ගන්න ඕන එකක් තමන්ගේ ගුණධර්ම හරිගස්සලා දෙන්න මේ ලෝකේ බාහිර කෙනෙක් නැහැ. තමන්ගේ සීලේ හරිගස්සලා දෙන්න බාහිර කෙනෙක් නැහැ. තමන්ගේ සමාධියේ හදාගන්න හදලා දෙන්න කෙනෙක් බාහිර කෙනෙක් නැහැ. තමන්ගේ අවබෝධය ඇති කරලා දෙන්න බාහිර කෙනෙක් නැහැ. බාහිර කෙනෙකුට කරන්න පුළුවන් වෙන්නේ ඒකට යම්කිසි අනුශාසනාවක් මඟ පෙන්වීමක් කරන එක පමණයි. එතකොට ඒ අනුශාසනාවට අනුකූලව තමන්ගේ ජීවිතයේ නිවැරදි කරගන්න එක තම තමා විසින්ම කළ යුතු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ආරක්ෂාව තමන්ගේ රැකවරණය තමා විසින්ම සලසා ගන්නට ඕන අත්ථ දීපා විහෙරත භික්කවේ අත්ථ සරණ න අනඤ්ඤ සරණ. ඒකෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නේ තමන්ට තමන්ගේ ජීවිතේම ආරක්ෂා සම්පන්න දූපතබ්බවට පත් කරගන්න කියනවා. ආරක්ෂිත දූපතබ්බවට පත් කරගන්නවා කියලා කියන්නේ පින්වත්නි යම් කිසි කෙනෙක් සාගරයට වැටුණාට පස්සේ ඒ සාගරයට වැටිච්ච කෙනා නියත වශයෙන් මේ සාගරයෙන් ගොඩ එන්නට ඕන. සාගරයෙන් ගොඩබිමකට ගොඩ වෙන්නට ඕන. සාගරයේ ගොඩබිමකට ගොඩ වුණේ නැත්නම් එයා සාගරෙම පීන පීන ඉන්න කල්පනා කළොත් එයාගේ ජීවිතයට අනතුරක් තියෙනවද නැද්ද? එයාගේ ජීවිතයට අනතුරක් තියෙනවා. සාගරය කියලා කියන්නේ පීන පීන ඉන්න තියෙන තැනක් නෙවෙයි. සාගරයට වැටුනොත් ජලාශයකට වුණොත් ඒකාන්තයෙන් එයා ඈතර විය යුතුමයි ගොඩබිමකට නැත්නම් ජීවිතයේ අනතුරකට භාජනය වෙනවා. ඒ වගේ තමයි අපි සංසාරයේ නැමැති සාගරයට වැටිලා අවසානයි. සංසාරේ නැමති සාගරයට වැටුණා නම් පීනලා ගොඩබිමක් සොයා ගන්න ඕන.
ඒ ගොඩම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් හදාගන්නා වූ රැකවරණය. යම් කෙනෙක් මේ ජීවිතයේ නුවණ පාවිච්චි කරලා සෝතාපන්න භාවයට පත් වුණොත් එයා ගොඩබිමකට ගොඩ වුණා හා සමානයි. ගොඩබිමකට ගොඩ වුණාට පස්සේ සාගරයට වැටෙන කෙනා ආරක්ෂා සම්පන්න නැද්ද? ආරක්ෂා සම්පන්නයි. ඒ වගේ තමයි සංසාර ගමනේ යම් ශ්‍රාවකයෙක් බුද්ධ ශාසනය තුළ සෝතාපන්න භාවයට පත් වුණොත් එයාගේ ජීවිතයේ සදා සුරක්ෂිත භාවයට පත් වෙලා අවසානයි. ආයාට අමුතු ආරක්ෂාවක් රැකවරණය ලෝකෙන් ලබන්න වෙන තැනක් නැහැ. එයාගේ ආධ්‍යාත්මික ජීවිතයේ රැකවරණය එයා විසින් සලසාගෙන අවසානයි. අන්නේ සෝතාපන්න භාවය කියනා වූ ඒ සුරක්ෂිත භාවයට මනුෂ්‍ය ජීවිතයේ පත්කර ගැනීම පිණිස ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් තථාගතයන් වහන්සේ ලෝකයට නිර්දේශ කළා. ඒ නිර්දේශ කරපු වැඩපිළිවෙලට අනුගත වීම පමණයි අපට කරන්න තියෙන්නේ. වෙන විශේෂ කිසිම දෙයක් කරගන්න මේක දෙයක් නැහැ. එහෙනම් අපට කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළාද ඒ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම. ඒකට ඕන කරන වටිනා ගුණධර්ම රාශියක් ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, අද ඔබට කියා දෙන මේ දේශනාව තුලත් සඳහන් වෙන්නේ ඒ වටිනා ගුණාංග කීපයක් සම්බන්ධයෙන් ඉතාම වටිනා දේශනාවක්. අපි සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්යන් සහ දෙවියන් කියන අතර විශාල පරතරයක් දකිනවා. හැබැයි බුද්ධ කාලයේ පරතරයේ එච්චර පරතරයක් තිබුණේ නැහැ. මිනිස්යන් දෙවියන් අතර සමීප බවක් තිබුණා. සමහර වෙලාවට දෙවියන් පවා මිනිස්සු ඉදිරියේ පෙනී ඉඳලා උපදේශ දුන්න අවස්ථා තියෙනවා. ස්වාමින් වහන්සේලා භාවනා කරන වෙලාවට දෙවියන් පවා පෙනී ඉඳලා තියෙනවා. සමහර උපාසිකාව දෙවියන් සමග කතා කරපු අවස්ථා තියෙනවා. එහෙනම් අපට පේනවා මේ යුගයට වඩා බුදුරජාණන් වහන්සේ යුගයේ දෙවියන් සහ මිනිසුන් අතර ඉතාම කිට්ටු සමීප සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධතාවයේ ගිලී යන්න හේතුව මොකක්ද කියලා කවුරුවත් නොවනින් විමසා බලලා තියෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේ දෙවියන් සහ මිනිසුන් අතර ඇයි මේ තරම් දුරස් භාවයක් ඇති වුණේ? අද නම් මිනිසුන් දෙවියන් බලනවා කියලා කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. පැත්ත හැරලා බලන්නේ දෙවියන් මිනිසුන් දිහා. බොහෝ මිනිසු දිහා පැත්ත හැරලවත් බලන්නේ. හේතුව මොකද්ද? මිනිසයා ගුණධර්ම වලින් පිරිහෙන්න ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පහළට වැටෙන්න සීලයෙන් පරිහානියට පත් වෙන්න මේ දෙවියන් අතර තියෙන සමීප සම්බන්ධතාවය ගිලිහිලා යනවා. දෙවියන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධතාව ගොඩනැගෙන්නේ පින්වත්නි පළතුරු වට්ටි වලින් නෙමෙයි. යාඥා කන්නලව් වලින් නෙමෙයි දෙවියන් සහ මිනිසයන් අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ. ආධ්‍යාත්මික ගුණධර්ම තමයි සම්බන්ධතාවයේ රහස. මේ ආධ්‍යාත්මික ගුණධර්ම වල රහස හඳුනාගත්තොත් මිනිසෙක් දෙවියන්ගේ උපකාර ලබා ගන්න පහසුයි. එහෙම නැතුව පහම්පත්තු කරා කියලා මූණේ අලු ගාගත්ත කියලා පළතුරු වට තිබ්බා කියලා කිසිම දෙවි කෙනෙක් මිනිසෙකුට සමීප වෙන්නේ නැහැ. ඒක ක්‍රමවේදේ නෙමෙයි. එහෙම ක්‍රමවේදයක් බුදුරජාන් වහන්සේ ලෝකයට නිර්දේශ කළේ නැහැ. බුදුරජාන් වහන්සේ නිර්දේශ කරා දෙවියන් අතර සම්බන්ධතාවය, දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සලසා ගන්න මිනිසෙකුට පුළුවන්කම ලැබෙන්නේ ආධ්‍යාත්මික ක්‍රමවේදයකට පමණමයි. අදටත් ඒ කාරණේ වළංගුද නැද්ද? අදටත් ඒ කාරණේ වළංගු. ඇයි? ඒක භාගතුන් වහන්සේගේ නිර්දේශය. භාගතුන් වහන්සේගේ නිර්දේශයක් ලෝකේ කවදාවත් කොයි වෙලාවකවත් අවලංගු වෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ චරිතය. උන්වහන්සේ පාදක කරගෙන උදාහරණයක් වශයෙන් අරගෙන සක්දෙව් කියලා කියන්නේ මනුස්ස ලෝකයේ හිටපු මිනිස්සෙක් නේද? එහෙනම් දෙවියන් අතර ඉන්නේ මිනිසයන් අතර හිටපු අයමයි. මිනිසයන් අතර හිටපු අය තමයි දෙවියන් අතර ඉන්නේ. එහෙනම් සක්දෙවිඳු බවට පත් වෙන්නෙත් මිනිස්සු ලෝකේ හිටපු මග කියන මානවකයා. ඒ මග මානවකයා තමන්ගේ මිනිස්සත්වයේ තිබෙන වටිනාකම નિවරදිව තේරුම් ගත්තු මිනිසෙක් බව පේනවා. ඒ මිනිස්සත්වයේ තිබෙන වටිනාකම තේරුම් අරගෙන යා බොහොම කල්පනාවෙන් නුවණින් බුද්ධිමත්ව ජීවත් වෙච්ච කෙනෙක්. තමන්ගේ ජීවිතයේ තුලින් ආධ්‍යාත්මික ගුණධර්ම දිනු කරගත්තු කෙනෙක්. තමන්ගේ ජීවිතයේ තුලින්ම පින වැළඳගත්තු කෙනෙක්. ඒ නිසා මග මානවක කියලා කියන්නේ ඒතරම් ශ්‍රේෂ්ඨ වූ ආධ්‍යාත්මික පෙරලියක් ජීවිතය ඇත කරගත්තු නිසා තමයි
එයාට සක්දෙවිඳු බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. දෙදෙව්ලොවට අධිපති බවට පත් වුණා. චාතුන් මහරජකේ සහ තාවතින්සේට අධිපති වන්නේ සක්‍ර දේවේන්ද්‍රයා. නිකන් සක්දෙවිඳු බවට පත් වුණා නෙමෙයි. එහෙනම් සක්දෙවිඳු බවට පත් වුණේ මනුස්ස ලෝකයේ ගුණධර්ම ආරක්ෂා කිරීමේ බලපෑම මත. ඒකේ ආශිර්වාදයේ කොච්චර වටිනවද බලන්න පින්වත්නි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් දේශනා කරන්නේ මේ ලෝකයේ සත්පුරුෂයෙක් වෙන තරමට නිවන් දකිනා ජීවිතේ හදාගන්න ලේසි. ඒතර සක්දෙවිඳු කියලා කියන්නේ සාමාන්‍ය මිනිසියෙක් නෙමෙයි, සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනෙක්. ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගන්න සත්පුරුෂයෙකුට නිවන් දකිනා ජීවිතේ හදාගන්න පහසුයි. ආධ්‍යාත්මික ගුණධර්ම හදාගන්න බැරුව අසත්පුරුෂයෙක් බවට පත්වෙන කෙනා නිවනින් ඈතින් ඈතට යනවා. එයාට නිවන ළඟ නෑ. එහෙනම් නිවන සමග ලං වෙන්න නම් අපි ගුණධර්මත් එක්ක හිතවත්කම වැඩි කරගන්න ඕන. ගුණධර්මත් එක්ක තියෙනා හිතවත්කම අඩු වෙන තරමට නිවනත් එක්ක තියෙන සම්බන්ධතාවයේ සමීපත්වය ගිලිහිලා යනවා. මේ කාරණේ හොඳට පින්වත්ටි මතක තියාගන්න. එහෙනම් දෙව්ලොව යනවා නම් දෙව්ලොව යන්නෙත් මනුස්ස ලෝකයේ ගුණධර්ම ආරක්ෂා කරගත්තු අය පමණයි. දෙව්ලොවට ගිහිලා සෝතාපන්න මාර්ගඵලයට යම් දෙවි කෙනෙක් පත් වෙනවා නම් ඒත් ගුණධර්ම ආරක්ෂා කර ගැනීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඉතාම ලස්සන පණිවිඩයක් මනුෂ්‍යයාට කියනවා. දෙවියන් අතරට යන කෙනා මනුස්ස ලෝකයේ තුලින් ඇති කරගන්නා වූ ශක්තිය තමයි දිව්‍ය ලෝකයේදී යා පාවිච්චි කරන්නේ. මනුස්ස ලෝකයේ ඇති කරගන්න ගුණධර්ම නැමැති ශක්තිය තමයි යාගේ පදනම බවට පත්වෙන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීමට. එහෙනම් දෙව්ලොව තියෙන ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද? දෙව්ලොවට යන ශක්තිය ලැබෙන්නේ මනුස්ස ලෝකයෙන්මයි. බලන්න කොච්චර ලස්සන කතාවක්ද බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකින්ට මේ කියන්නේ. ඒතර පින්වත්නි මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ තියෙනවා සත්තක වග්ගය කියලා කොටසක්. ඒ සත්තක වග්ගයේ කියන කොටස තියෙනවා දේවා සත්තපද සූත්‍රය කියලා. දේවා සත්තපද කියලා කියන්නේ මෙතන දේවා කියලා කියන්නේ සක්දෙවිඳු ගැන තමයි කියන්නේ. ඒතර සක්දෙවිඳු ළඟ තිබුණා වූ ඊටාම විශේෂ ගුණාංග හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනුස්ස ලෝකේ හැමෝටම මේක සාධාරණයි, පොදුයි, ආරක්ෂා කරගත්තොත් ප්‍රතිඵල සුබදායකයි. කවදාවත් අසුබදායක දෙයක් ජීවිතේ වෙන්නේ නැහැ කියනවා. මේ කියන ගුණධර්ම මිනිසියෙකුට ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත්. එතකොට සත්ත පද කියලා කියන්නේ සප්ත වෘතය. එතකොට මගමානවකගේ ජීවිතයේ තුල තිබුණා වූ සප්ත වෘතය නිසා තමයි කියනවා මේ මහා ශ්‍රේෂ්ඨ পদවිය දක්වාම ඒ කෙනාට යන්න අවස්ථාව ලැබුණේ. වෙන කාටවත් යාදින්න යාඥා කරලා නෙමෙයි. තමන්ගේම ගුණධර්ම තමයි පින්වත්නි ආධ්‍යාත්මික ජීවිතයේ කරා ඔසවා තබන්නේ. දෙව්ලොවට ඔසවා තබන්නේ තමන් විසින්ම රකිනා ගුණධර්මමයි. වෙන කිසිම බාහිර සාධකයක් ඒ කාරණේහිලා බලපාන්නේ නැහැ. බාහිර කාරණයක් බලපාන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සත්තපද සූත්‍රයේදී දේශනා කරන්නේ මගමානවක දිව්‍යත්වයේ කරා ගොස් ඒ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සඳහා බලපාපු විශේෂ ගුණ හතක්. මේ ගුණ හත ඔබ ආරක්ෂා කරනවා නම් ඔබටත් ඒ උතුම් වූ পদවිය ලබන්න ශක්තිය තියෙනවා. සෝවාන් ආදී මාර්ගඵල දක්වාම ඔබේ ජීවිතය අරගෙන යන්න පුළුවන් ශක්තියක් මනුෂ්‍ය ජීවිතය තුළ පින්වත්නි ගොඩනැගෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඒතර දේශනාවේ නම තමයි සත්තපද සූත්‍රයේ සප්ත වෘතය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ පින්වත්ටි ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස් ආරාමේ. කොහෙද භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ? සැවැත් නුවර ජේතවනාරාමේ තමයි මේ ධර්ම කාරණාව පැහැදිලි කරද්දී භාග්‍යවතුන් වහන්සේ දවස වැඩ හිටියේ. එදා බුදුරජාණන් වහන්සේ මේ කතාව මහා සංඝයාට දේශනා කරන්නේ. පින්වත් මහණෙනි, මේ සක්‍ර දේවේන්ද්‍රයා බවට පත්වන්නා වූ මග මානවක මනුස්ස ලෝකයේ සිට ඉතාම නිහතමානී ශ්‍රේෂ්ඨ මිනිසෙක්, අසහාය මිනිසෙක්, විශේෂ මිනිසෙක්. ඒ විශේෂත්වයේ ලැබුණේ එයා තුලින්ම ඇති කරගත්තා වූ ගුණධර්ම නිසා. එන මනුස්ස ජීවිතයක විශේෂත්වයක් තියෙන පින්වත්නි, අපි විශේෂත්වයක් ඇති කරගන්න ඕන බාහිර දේවල් මත නෙමෙයි. හැබැයි අද සමාජය තුළ මිනිස්සු විශේෂත්වයක් ගන්න උත්සාහ කරන්නේ
බාහිර දේවල් තුලින් එකෝ තමන්ගේ අඳින අඳින පැළඳුම නිසා තමන්ගේ විශේෂත්වය බලාපොරොත්තු වෙනවා එකෝ කොණ්ඩේ මෝස්තරින් තමන්ගේ විශේෂත්වය බලාපොරොත්තු වෙනවා ආභරණ පළඳගෙන තමන්ගේ විශේෂත්වය බලාපොරොත්තු වෙනවා විවිධ මාදිලියේ යම් කිසි සැරසිලි මුල් කරගෙන මිනිස්සු සමාජය තුළ විශේෂත්වයන් බලාපොරොත්තු වෙනවා හැබැයි ඒ කිසිම විශේෂත්වයක් මනුස්ස ජීවිතයට වටිනාකමක් දෙන්න දේවල් නෙමෙයි මනුස්ස ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ මේ බාහිර සර්ව පිත්තල වැඩවලින් නෙවෙයි මනුස්ස ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ මොන වලින්ද මනුස්ස ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ තමන් තුල ඇති කරගන්න ගුණධර්ම වලින් කියන කාරණේ පින්වත්නි අමතකනම් කරන්න එපා ගුණධර්ම ටික තමන්ගේ විශේෂත්වය කරගත්තේ නැත්නම් පින්වත්නි අනිසින බාහිර භෞතික සියලු දේවල් අපට මරණය සමග නැති වෙනවා ඒ කිසිම දෙයක් පරිලවට අරගෙන යන්න බෑ මේ භෞතික මේ ඇති කරගන්නා වෙනස්කම් හැබැයි මගමානව කියලා කියන්නේ භෞතික මේ වශයෙන් වෙනසක් ඇති කරගත්තු කෙනෙක් නෙවෙයි හැඩහුරුකම සහ තමන්ගේ විලාසිතාවල් තමන්ගේ ඇඳුම පැළඳුම ආභරණ වලින් තමන්ගේ විශේෂත්වයක් ඇති කරගත්තු කෙනෙක් නෙවෙයි හැබැයි මගමානවක ගුණධර්ම වලින් විශේෂ කෙනෙක් බවට පත් වුණා ඒකයි විශේෂත්වය ඒ නිසා තමයි යාට මේ සංසාර ගමනේ අනතුරක් නැතුව මේ වගේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න අවස්ථාව ලැබුණේ එතකොට බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කරනවා සක්කස්ස භික්ඛවේ දේවානම් මින්දස්ස පුබ්බේ මනුස්ස භූතස්ස පින්වත් මහණනි මේ සක්දෙවිඳු කියලා කියන්නේ මනුස්ස ලෝකයේ කලින් හිටපු මග මානවක සාමාන්‍ය මිනිස්සෙක් හැබැයි අසාමාන්‍ය ගති තිබුණා සාමාන්‍ය මිනිස්සෙක් අසාමාන්‍ය ගති වලින් ගතිගුණ වලින් බැබළුණා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනුස්ස භූතස්ස සත්ත්‍ය පදානි සමත්තානි සමාදින්නානි අහේසුන් පින්වත් මහණනි මේ මග මානවක මනුස්ස ලෝකේ ඉන්න කාලය තුල දිවි හිමියෙන් සප්ත වෘතය ආරක්ෂා කරගත්තු කෙනෙක් දිවි හිමියෙන් ආරක්ෂා කරගත් ඉඩකඩක් නෙමෙයි නේද දිවි හිමියෙන් ආරක්ෂා කරගත් තමන්ගේ බූදලේ නෙමෙයි දිවි හිමියෙන් ආරක්ෂා කරගත්තේ තමන්ගේ කුල પરම්පරාවල් නෙමෙයි දිවි හිමියෙන් ආරක්ෂා කරගත්තේ ಗುಣධර්ම අන්න වටිනා තැනක් එහෙනම් දිවි හිමියෙන් දිවි පුද ආරක්ෂා කරන්න ඕනේ මොකද්ද තමන්ගේ ಗುಣධර්ම ටික පාවල දෙන්න එපා කිසිම කෙනෙක් නිසා තමන්ගේ ಗುಣධර්ම පාවල දෙන්න එපා කිසිම කෙනෙකුට ඒ නිසා මගමානවක සමත්තානි සමාදින්නානි මනාකොටේ වූ ಗುಣධර්ම සමාදන් වෙච්ච කෙනෙක් එහෙනම් ಗುಣධර්ම කියන්නේ මොකද කරන්න ඕනේ සමාදන් වෙලා සුරක්ෂිත කළ යුතු දේවල් තමන්ගෙන් බැහැරට යන්නේ නැතුව අතහරින් නැතුව අත නොහැර ආරක්ෂා කරගන්න ඕන දේවල් ಗುಣධර්ම කොතනකවත් මග හැරෙන්න දෙන්න එපා ඔබගේ ගුණය ඔබගේ ගුණේ කාටවත් කිලිටි කරන්න දෙන්න එපා ඔබේ ಗುಣවලට බාහිර කෙනෙකුට අත තියන්න දෙන්න එපා පණ වගේ ඔබේ ඔබ ආරක්ෂා කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න ඔබ වග වෙන්න ඔබට ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන පින්වත්නි ඒ මනාකොට සප්ත ෘතයන් ආරක්ෂා කර ගැනීම නිසා අයේසුන් යේසා සමාදින්නා සක්කෝ සක්කත්තං අජ්ජගා ඒ මනාකොට ගුණධර්ම සමාදන් වෙලා සුරක්ෂා කර ගැනීම කරන කොටගෙනයි මහණනි ඒ මග මානවක නම් තරුණයා සක්‍ර දේවේන්ද්‍රයා බවට පත්ුණේ කීවා එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සප්ත ෘතය උනාසේ දේශනා කරන කතමානි සප්ත වතානි පින්වත් මහණනි මේ කියන සුන්දර වූ සප්ත ෘතය මොකද්ද මේ සුන්දර ಗುಣධර්මහත මොකද්ද එතනදී බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණය ඔන්න පළවෙනි ෘතය සෑම මිනිසෙක් විසීම මනාකොට සමාදන් වෙලා සුරක්ෂා කරන්න ඕනේ පළවෙනිම ගුණය තමයි යාව ජීවං මාතාපෙත්ති බරෝ අස්සං දිවි හිමියෙන් මිනිස්සේ තමන්ගේ දෙමව්පියන්ට සලකන්න ඕන කියනවා. ඉතාම ලස්සන කාරණාවක් දිවි හිමියෙන් තමන්ගේ දෙමව්පියන්ට සලකන්න ඕන. එහෙනම් බලන්න පින්වත්නි දෙවියන් අතරට ගිහිල්ලා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන මිනිස්යා ළඟ තිබිච්ච පළවෙනි ගුණය මොකද්ද? මව්පියන්ට සැලකීම. කොච්චර වටිනවද? කවදාවත් මග මානව තමන්ගේ අම්මගේ තාත්තගේ හිතරිදවන දෙයක් කරලා නැහැ. තමන්ගේ කටින් නොගැලපෙන වචනයකින් දෙමව්පියන් අමතලා නැහැ. දිවි හිමියෙන් තමන්ගේ දෙමව්පියන්ට වෙන්න ඕන යුතුකම් ටික ඉෂ්ට කරගත්තු කෙනෙක්.
පින්වත්නි අම්මට සලකනවා කියලා කියන්නේ තාත්තට සලකනවා කියලා කියන්නේ ඒ තුලින් රැස් වෙන්නේ පින නිවන් දකිනා ජීවිතය ඔබට හදලා දෙයි. මට හිතෙන්නේ නම් එහෙමයි. මේ අම්මට තාත්තට සලකනවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලේ ඒක බුදු කෙනෙකුට සලකනවා හා සමානයි. බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා නේද? මේ ලෝකේ තුන් ලෝකේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම අපට මෙච්චරයි කියලා තක්සේරුවක් කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ වටිනාකම ලෝකේ තක්සේරුවක් කරන්න බෑ. භාගතුන් වහන්සේගේ වටිනාකම මෙච්චරයි කියලා. ඒ වගේ ලෞකික ලෝකයේ දරුවන්ට අම්මගේ තාත්තගේ වටිනාකම තක්සේරු කරන්න පුළුවන්ද? අම්මගේ තාත්තගේ වටිනාකම තක්සේරුවක් නෑ. බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. එතකොට දස මාසයක් කුසේ තියාගෙන අම්මා කෙනෙක් මේ ලෝකේ දරුවන් හදලා සකස් කරලා මහපොළොව හිටගන්න පුළුවන් ශක්තිය දෙන තාත්තා, ඒ දෙමව්පියන්ගෙන් ලැබෙනා වූ ශක්තිය මත තමයි ඔබ මේ සියලු දේවල් මේ මහපොළොව තුල හිටගෙන කරන්නේ. මේ ශක්තිය ඔබට ලැබුණේ අම්මගෙන් සහ තාත්තගෙන්. ඒ තුන මේ කායිකව සංවර්ධනය කර ගැනීම සහ මානසික සංවර්ධනය කියන දෙකටම මූලික අඩිතාලම දීලා තියෙන අම්මයි තාත්තයි. එතකොට ඒ දෙමව්පියන්ගෙන් වෙච්ච සේවාවන් පිළිබඳව කල්පනා කර කර යම් කෙනෙක් තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට සලකනවා නම්, ගරු කරනවා නම්, ඒ අයගේ උපස්ථාන කරනවා නම්, ඒ ජීවිතයේ පින්වත්නි සත්පුරුෂයෙක් බවට පත්වීමට බලපාන කාරණාවක්. ඒ තරම් මහා කැපකිරීමක් කරලා අම්මයි තාත්තයි දරුව හැදුවට පස්සේ වැදුවට පස්සේ ඒ ශක්තිය දුන්නට පස්සේ යම් කිසි දරුවෙක් තෝ කියලා අම්මට බැන්නොත් මිනිස්සු ලක්ෂයකට බැන්නට වඩා පව්. ඒක මතක තියාගන්න. මේ රටේ කොච්චරනම් මව්වරු ඉන්නවද ඇස්සුල කඳුළු තියාගෙන තමන්ට වෙන අසාධාරණේ ගැන කියන, තමා කොච්චර තාත්තලා ඉන්නවද තමන්ගේ වේදනාවෙන් කඳුළු සලන දෙමව්පිය කොච්චර ඉන්නවද, තාත්තලා කොච්චර ඉන්නවද මහලු මඩංගොල, ඒ මහලු මඩංගොල වැඩිහිටි නිවාසවල ඉන්න අම්මයි තාත්තයි කියන කතාව වහගෙන ඉන්න අමාරුයි ඇස්සුල කඳුළු නැතුව. ඒ තරම් වහා වේදනාකාරී කතාවක් ඒ දෙමව්පියෝ කියනවා ගියාට පස්සේ. එවැනි සෝචනීය ඉරණමක්කට ලක්වෙච්ච පිරිසක් මේ සමාජය තුළ ඉන්නවා. ඒ නිසා පින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍ර දේවේන්ද්‍රයා බවට පත්වීමේ ඒ මහා වරම ලබා ගැනීමට බලපාපු පළවෙනි ගුණය මොකද්ද? තමන්ගේ ආදරණීය අම්මටයි තාත්තටයි දිවිහිමියෙන් සැලකුවා, නොසලකා හැරියේ නැහැ. මරණයට පත් වුණාට පස්සේ ඇඬුවට වැළපුවාට වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ නොසලකා හැරලා හිත රිදවලා නේද? කොච්චරනම් හිත රිදවනවද ගෙවල් වල දරුවෝ? කොච්චර දරුවෝ තමන්ගේ දෙමාපියන්ගේ ඇස්වලින් කඳුළු වට්ටනවද? දවසකට කී වතාවක් කඳුළු වට්ටනවද? ඒ දේවල් කරලා අවසානයේදී මරණයට පත් වුණාට පස්සේ වටිනා පෙට්ටියක් ගෙනල්ලා දවස් දෙක තුනක් තියාගෙන පාංශිකුලයක් දුන්නා කියලා පාපයෙන් නම් බේරෙන්න බෑ, සාපයෙන් බේරෙන්න බෑ. පාපය කියන්නේ සාපයක්. ඒ සාපය වදින්නේ අම්මට තාත්තට නොසලකා හැරීමෙන් තමයි. ඒක තමයි මේකේ ලෝකේ භයානකම සාපේ. ඒ සාපේට පින්වත්නි ගොදුරක් නම් වෙන්න එපා, ගොදුරක් වෙන්න එපා. ඒ නිසා ඔබේ නිවන් දකිනා ජීවිතයට ඕන කරන මහා බලගත්ු පිනක් රැස් වෙනවා කියනවා දෙමාපියන්ට දිවිහිමියෙන් සැලකීමෙන් ගරු කිරීමෙන් ආදරයෙන් සලකන්න. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍ර දේවේන්ද්‍රයාගේ ජීවිතයේ තිබිච්ච ඊළඟ ගුණය තමයි යාව ජීවං කුලේ ජෙට්ටා පචායි අස්සං. දිවිහිමියෙන් තමන්ගේ ගෙදර තමන්ගේ පවුලේ වැඩිහිටියන්ට සැලකුවා, ගරු සත්කාර කළා. තමන්ගේ වැඩිහිටියන් නොසලකා හැරියේ නැහැ. තමන්ගේ වැඩිහිටියන්ට අවලාද නින්දා අපහාස ගැරහුම් කළේ නැහැ. නිරන්තරයෙන්ම තමන්ගේ වැඩිහිටියන්ට තැන දුන්නා, එයාගේ අවවාද අනුශාසනාවන් පිළිගත්තා, ඒගොල්ලන්ට ගරු කිරීම කළා. අද කාලේ සමාජයේ බොහෝ විට අපි දකින වැඩිහිටියට වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට නොසලකා හරිනවා ගණන් ගන්නෑ. සමහර වැඩිහිටියෝ ඇවිල්ලා අපට කියනවා අනේ හාමුදුරුවනේ අපිට ගෙවල් වල අපිට තැනක් නෑ කියනවා. අපි කියන දේවල් ගණන් ගන්නෑ කියනවා. අනේ ඔයගොල්ලෝ පැත්තකලා ඉන්න කියනවලු. අපේව අපි කරගන්නම් කියනවලු. උපදේශයක් දෙනකොට කියනවලු අපේව අපි කරගන්නා ඔයගොල්ලෝ පැත්තකලා ඉන්න ඔයගොල්ලන් කාලේ ඉවරයි කියනවලු. ගණන් ගන්නෑ. එක එක අපහාසාත්මක නම් හදලා තියෙනවා වැඩිහිටියන්ට.
එතකොට ඒ වගේ අසත්පුරුෂ සමාජයකට තමයි පින්වත්නි අපිට මේ බණ ටික කියන්න වෙලා තියෙන්නේ. සමහර අය ඉන්නවා තමන්ගේ වැඩිහිටියන්ට මහා පුදුම විදියට ගරු සත්කාර කරනවා. එයාට සලකනවා. දුකට සැපට බලනවා. කරදරයක් පීඩාවක් අසනීපයක් ඇති වුණාට පස්සේ සලකනවා. නොසලකා හරින්නේ නැහැ. එතකොට මගමානවකගේ ජීවිතයේ තිබුණා වූ දෙවෙනි වෘතය තමයි කියනවා තමන්ගේ වැඩිහිටියන් පවුලේ වැඩිහිටියන් තමන්ගේ පවුල විතරක් නෙමෙයි බාහිර අනිත් සියලු වැඩිහිටියන්ටත් තැන දෙනවා ගෞරව කළා. එතකොට ඒ ගරු සත්කාර සම්මාන කළා වැඩිහිටියන්ට නොසලකා හැලියේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි ලක්ෂණය තමයි මග මානවකගේ තිබිච්ච තුන්වෙනි වෘතය තමයි යාව ජීවං අපිසුනා වාචෝ අස්සං. මොකද්ද මේ කියන්නේ? පින්වත් මහණනි මග මානවක දිවිහිමියෙන් කේලාම් කීමෙන් වැළකී සිටියා. ඔන්න වටිනා ගුණයක්. මොකෙන්ද වැළකීලා හිටියේ? කේලාම් කීවේ නැහැ. කේලාම් කියන සමහර මිනිස්සු ඉන්නවා කේලාම් කියපුවාම කේලාම් විශේෂඥයෝ. එහෙමයි හම්බෙලා නැද්ද? කේලාම් විශේෂඥ. එතකොට අපට පේනවා මිනිස්සු මේ කට හදලා මේ දැන් මේ කියන්න හදන්නේ කේලමක් කියලා අපට තේරෙනවා. කේලමක් කියලා කියන්නේ සමාජයේ මහා භයානක ඉරණමක් කර අරගෙන යන තියෙන භයානකම වචනයක්. සමගිය සාමයේ එකමුතුකම බිඳ දාන්න තියෙන එකම බලවේගය එකම පහත්ම බලවේගය තමයි මේ කේලම කියන කාරණාව. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා කේලමක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මෙතනින් අහගෙන ගිහිලා තව තැනක කියනවා නම් බිඳවන අදහසින්. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා නම් බිඳවන අදහසින්. ඒ බිඳවන අදහසින් යම් ප්‍රකාශයක් කරනවා නම් ඒක මොකද්ද? ඒක කේලමක්. ඒක ප්‍රකාශ කිරීම තුළ තිබෙන්නේ බිඳවන අදහස නම් ඒ අකුසල කර්මයට වෙනවා. හැබැයි මග මානවක කොයිම වෙලාවකවත් ජීවිතේ තමන්ගේ වාසියටවත් අනුන්ගේ වාසියටවත් අනුන්ගේ සමගිය සාමයේ බිඳවට්ටන කේලාම් ප්‍රකාශ කළේ නැහැ. දිවිහිමෙන් වැළකිලා සිටියා කේලාම් කීමෙන්. දවසක් පින්වත්නි ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ලෝකයේ කේලාම් කීමෙන් ලැබෙන විපාකය මොකද්ද කියලා ඇහුවා. කේලාම් කීවට පස්සේ මරණයෙන් මත්තේ ලැබෙන විපාකය මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරා පින්වත් භික්ෂුව කේලම් කියලා යම් කිසි කෙනෙක් සමගියෙන් ඉන්න පිරිසක් ભેද කරලා ભેද බින්න කරලා අසමගිතාවයක් ඇති කරගත්තොත් මරණය මැත්තේ කල්පයක් නිරේ කිව්වා. සමගියෙන් ඉන්න සාමයෙන් ඉන්න දෙන්නෙක් හෝ පිරිසක් ભેද කළොත් කේලම් කියලා මරණය මැත්තේ කල්පයක් නිරේ. ඒතර ඔබ කල්පනා කරලා බලන්න කේලමක් කියන්නේ මහා වැඩි වෙලාවක් කියන්නේ නැති වෙයි. සමහරට විනාඩි ගාණක් කියයි. අද කාලෙන් එච්චර වෙලාවකුත් යන්නේ නැහැ. මේ ගෙවල් ගාන යන්නත් ඕනේ අද කාලේ නම්. දැන් ඉස්සර නම් ගෙවල් ගාන ගිලන්නේ කේලම් කියන්නේ අද කාලේ ගෙවල් ගාන යන්න ඕනෙත් නෑ. ටෙලිෆෝන් එකක් ගත්තා අංකේ ගැහුවා කීවා අක්කේ කියලා කීවා. කේලම කියනවා. ටෙලිෆෝන් එකෙන් කේලම් කියලා බිඳවනවා. කේලම මොකෙන් කීවත් කියන්නේ කේලමක් නම් අකුසලයේම විපාකයක් හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කල්පයක් නිරේ උපදින්නට හේතු වෙනවා කියනවා. කේලමක් කියලා ભેද බින්න කරන එක සමාජයේ. ඊළඟට මේ ශ්‍රාවකය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සමගියෙන් අසමගියෙන් ඉන්න පිරිසක් හෝ දෙන්නෙක් සමගි කරන්නට කතා කළොත් සමගි කරන්නට වචන පාවිච්චි කළා ඒ දෙන්නා සමගි කළොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කල්පය සුගතිය කිව්වා. එහෙනම් ඔබට පින් කරගන්න අවස්ථාවක් නැද්ද මේ වලින්? පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් හැබැයි සමාජේ වෙලා තියෙන මේ කියන කාරණාවන් පිළිබඳ අවබෝධය නැති නිසා අසමගියෙන් ඉන්නවනම් රණ්ඩු සරුවල් වෙලා ඉන්නවනම් ඒ අසමගිය රණ්ඩු වැඩි වෙන ආකාරයට තමයි ගිල්ල කතා කරන්නේ. ගිනි නිවන්න හදනවා නෙවෙයි. ඇවිලෙන ගින්නට පිදුරු නේද? ඇවිලෙන ගින්නට වතුර නැහැ. එහෙම සමාජයකනේ මේ බණ කියන්නේ. කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පවුලක ආරවුලක් තියෙනවා නම් ඒ ආරවුල වැඩි දියුණු කරන්න කියලා කතා කරනවා. හා හා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ අක්කේ ඔහොම කතා කරලා හරියන්නේ නැහැ. ඔකට දෙකක් කතා කරන්න ඕන. ඔහොම කතා කරලා හරියන්නේ නැහැ දෙකක් කියන්න ඔයා නැත්තම් ගහන්න කියලා අර පවුලේ තියෙන ප්‍රශ්නේ උඩුදුවන ආකාරයට තමයි කතා කරන්නේ වචන. ඒ අසමගියේ වැඩි වෙන තාලෙට තමයි වචන කතා කරන්නේ. නිවන්ඩ ලෑස්ති නැහැ කවුරුවත්.
ඒනිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අසමගියෙන් ඉන්න පිරිස තවත් අසමගි කරන්නට නම් හූමිටිවත් දෙන්න එපා. හූමිටිවත් දෙන්න එපා. ඒ තරම් භයානකයි මේ අසමගිය සමාජගත කරන එක, ඒකට වචන පාවිච්චි කරන එක. ඒනිසා බුදුරජාන් වහන්සේ වදාලා අසමගියෙන් ඉන්න පිරිස සමගි කළොත් පුළුවන් නම් ඕන්න කරන්න ගිහිල්ලා ගෙදර. අසමගියෙන් ඉන්න දෙන්නෙක් හරි කවුරු හරි සමගි කරන්න කල්පයක් සුගති. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ට දේශනා කරනවා පින්වත් මහණෙනි මග මානවක මනුස්ස ලෝකේ ඉන්න කාලයත් ළඟ තිබිති විශේෂ ඊළඟ වෘතය තමයි යාව ජීවන් විගත මල මච්චේර මච්චේරේන චේතස අගාරං අජ්ජා වසෙය්‍ය. මොකද ඒ කියන්නේ මග මානවක මනුස්ස ලෝකේ ඉන්න කාලේ දිවි හිමියෙන් මසුරු මලින් තොරව දන් පෙන් පූජා කළා. ඔන්න ඊළඟ වෘතය ලෝභකමට මසුරුකමට ගොඩ ගහගෙන ඒවදිහා බලබල සතුටු වෙච්ච කෙනෙක් නෙවෙයි මග මානවක. හොඳට අත දිගෑරලා නිර්ලෝභීව දන් පෙන් පූජා කරපු කෙනෙක්. මේකේ තියෙන ලස්සන වචනය මොකද්ද? විගත මල මච්චේර මසුරුකම නැමැති මලකඩ නැති හිතකින් වාසය කළා කියනවා. මසුරුකම කියන්නේ මලකඩක්. දානේට බාධාවක් ඇති වෙන දෙයක් තමයි මසුරුකම නැමැති මලකඩ. මසුරුකම බලවත් අයට පින්වත්නි ලෝකේ දන් දෙන්න අමාරුයි. පරිත්‍යාගේ අමාරුයි. මසුරු මල තියෙන කෙනා තමන් දන් දෙන්නෙත් නැහැ. දෙන කෙනෙකුට දන් දෙන්න දෙන්නෙත් නැහැ. දෙනවා කියලා කවුරු හරි කෙනෙක් මම දානයක් දුන්නා කියලා කියනකොට සතුටු වෙන්නෙත් නැහැ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ මේ දානේ පිළිබඳ ලස්සන කාරණා ටිකක් තියෙනවා පින්වත්. ඒ දානේ විස්තර කරලා තියෙනවා මුත්තචාගෝ කියලා. මුත්තචාගෝ කියලා කියන්නේ අත්හල සිතින් යුතුව වාසය කරපු කෙනෙක්. එහෙනම් මසුරුකම නැතුව දන් දෙන කෙනාගේ ඊළඟ ලක්ෂණය තමයි අත්හල සිතින් වාසය කරනවා. ඒ කියන්නේ ඕනම දෙයක් ඉල්ලුවට පස්සේ දෙන්න පුළුවන්. එයාට අතාරිනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඊළඟට මේකේ තියෙන තව වචනයක් පයත පාණි සෝදාගත් අත්ඇතිව වාසය කරනවා. ඒ සෝදාගත් අත්ඇතිව වාසය කරනවා කියලා කියන්නේ හැම වෙලේම අද්දක පිරිසුදු කරගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඕන වෙලාවක දෙන්න සූදානම්. දෙන්න සූදානම්. ඊළඟට වස්සග්ගරතෝ කියලා තියෙනවා දීමේ ඇලී වාසය කරනවා. දෙන්න බොහොම කැමැත්තෙන් වාසය කරනවා. යාච යෝගෝ කියලා මේකේ වචනයක් තියෙනවා ඉල්ලා පැමිණීමට සුදුසුයි. ඒ කියන්නේ ඒ දානේ කියන්නේ පරිත්‍යාගශීලී බව හරියට එයාගේ තුල තියෙනවා නම් ඕනම කෙනෙක් ආවොත් හිස් අතින් යවන්නේ නැහැ. දැන් සමහර විට අපි කියනවා නහා ඔය ඔහෙ යන්න එපා, ඔය ගෙවල් වලට යන්න එපා, දෙන්නේ නැහැ. ඕකුන් දෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉල්ලන්න සුදුසු නැහැ. ඒ කියන්නේ එයා පරිත්‍යාගශීලී බවට පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි මග මානවක ඉල්ලන්නට සුදුසු කෙනෙක් බවට පත් වුණා. එහෙම කෙනෙක් වෙන්න පුළුවන් විදිහට දෙන්න. තියාගෙන නෑ කියන්න එපා. ඊළඟට මේකේ තියෙනවා දාන සංවිභාගරතෝ දම් බෙදා දීමේ යලී වාසය කළා කියනවා මග මානවක. ඒක තමයි නියම පරිත්‍යාගශීලී කෙනෙකුගේ ලක්ෂණ ටික මේ කීවේ. ඊළඟට මේ දේශනාවේ තියෙනවා යාව ජීවං සම්මා වාචා සච්ච වාචෝ. දිවි හිමියෙන් සත්‍ය කතා කළා, කවදාවත් මොනම හේතුවක් නිසාවත් බොරුවක් කීවේ නෑ. ඔන්න ඊළඟ වෘතය මොනම හේතුවක් නිසාවත් තමන්ගේ වාසියටවත් අනුන්ගේ වාසියටවත් බොරු කීවේ නැහැ. සත්‍ය වාචෝ හැම වෙලාවම සත්‍යවාදී වුණා, ඇත්ත කතා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යාව ජීවං අක්කෝදනෝ වස්සං. කොයිම වෙලාවකවත් කේන්ති ගත්තේ නැහැ, කාටවත් වෛර කළේ නැහැ, කෝන්තර පිරිමා ගන්න ලෑස්ති වුණේ නැහැ. අද කොච්චර කෝන්තර තියෙනවද මේ ගෙවල් දොරවල් වල? නොනයි මහත්තයයි කෝන්තර ගහ බැන ගන්නවා. හැබැයි මග මානවක කොයිම වෙලාවකවත් කා සමගවත් කෝන්තර හදාගත්තේ නෑ, තරහ පැවැත්වුවේ නෑ, වෛර කළේ නෑ, පලිගණ්ඩ ලෑස්ති වුණේ නෑ. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි, කිසිම කෙනෙක් සමග වෛරයක් ක්‍රෝධයක් පවත්වන්න එපා. ඊළඟට මේ දේශනාවේ සඳහන් වෙන අවසාන කාරණය යම් කිසි වෙලාවක ක්‍රෝධයක් හටගත්තා නම්, තරහ හටගත්තා නම් ඒ වෙලාවේ මේ ක්‍රෝධය නැති කරගත්තා කියනවා. ඒ කෝදේ සුළු වෙලාවකටවත් හිතේ අරගෙන යන්නේ නැහැ කියනවා. ඔබත් එහෙම වෙන්න.
ක්‍රෝධයක් සමාධි තරහක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි ක්‍රෝධයේ හිත පවත්වන්න එපා. ඒ මොහොතේම අතාරින්න. ඊළඟට මේ දේශනාවේ තියෙන මේ කියන කාරණා හතම යාව ජීවං අක්කෝදන වස්සං කොයිම වෙලාවකත් ක්‍රෝධයට පත්ුනේ නැහැ. ඒ නිසා පින්වත් මහණෙනි සක්‍ර දේවේන්ද්‍රයා බවට පත්වීමේ රහස දෙවියන් අතර දෙදවුලොවට අධිපතියා බවට පත්වීමේ රහස වෙන දෙයක් නෙවෙයි මොනවද? ඔය කියපු සත්ව දෑරුම් ගුණධර්ම හත පුළුවන් නම් ආරක්ෂා කරන්න. අද පටන් වරදින්නේ නිවන් දකිනා ජීවිතේ හදාගන්න පුළුවන් වටිනා කුසලයක් ඔබේ ජීවිතේ රැස් වෙනවා. එතකොට මේ කියන්නා වූ සප්ත ආකාරයේ ගුණ මේ කියපු ගුණධර්ම මහත යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් තංවේ දේවා තාවතින්ස ආහු සත්පුරුෂෝ ඉති තාවතින්ස දෙවියෝ ඒ කෙනා සත්පුරුෂයෙක් හැටියට සලකනවා කීවා. එහෙනම් මතක තියාගන්න තාවතින්ස දෙවියෝරු මනුස්ස ලෝකයේ සලකන්නේ මොනවටද? මේ කියන ගුණධර්ම තිබුණොත් එයා සත්පුරුෂයෙක් කියලායි සලකන්නේ. ආන් එයාට තමයි දෙවියන්ගේ රැකවරණය, එයාට තමයි දෙවියන්ගේ සුරක්ෂිත භාවය ලැබෙන්නේ. එයා මෙලොවත් ජයගන්න කෙනෙක් බවට පත් වෙනවා, එයා පරලොවත් ජයගන්න කෙනෙක් බවට පත් වෙනවා, එයා තමයි නිවන් දකිනා ජීවිතය හදාගන්න මනුෂ්‍යයා බවට පත් වෙන්නේ. ඒ තරම් වටිනවා පින්වත්නි මේ සප්ත ෘතය. මේක මතක තියාගෙන ආරක්ෂා කරගන්න කවුරුත්. ඒ නිසා පින්වත්නි ඔබට අද මේ කියා දුන්නේ කෙටියෙන් ඉතාම ලස්සන වටිනා ගුණාංග ටිකක්. සත්තවද සූත්‍රයේ සක්‍ර දේවේන්ද්‍රයා බවට පත්වෙච්ච මග මානවකගේ ජීවිතයේ තිබෙනු ඒ විශේෂ ගුණාංග හත. ඉතින් ඔබත් මේ ගුණධර්ම ආරක්ෂා කරගෙන ජීවිතයේ මනුස්ස ලෝකයේ ලැබිච්ච වෙලාව, බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාව, ඉතින් අපිට හැම කෙනාටම මේ ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් හොඳ නුවණක් කල්පනාවක් තියෙන වෙලාව මේ වටිනා ගුණාංග දියුණු කරගෙන හොඳට පින් දහම් සිද්ධ කරගෙන එතකොට මේ කියපු වටිනා ගුණධර්ම ආරක්ෂා කරගෙන හැම දිනාටම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ වටිනා ධර්ම දානමය පින හැම දිනාටම හේතු වාසනා වේවා. සද්ධාවන්ත පින්වත්නි අද දිදුල නාලිකාව ඔස්සේ ඔබ මේ සවන් දුන් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ ඉඹුල්ගස් දෙනියේ වට්ටාරම යන ලිපිනේ පදිංචි ජී විමලා ජයනෙත්ති ජී ඒ අනෝමා දමයන්ති යන පින්වත් මහත්මීන් දෙපළ විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2020 මැයි මස 22 වන දින හදිසි අනතුරකින් අභාප්‍රාප්ත වෙච්ච ජී අශාන් බුද්ධික සඳකැලුම් තරුණ පුතුණුවන්ට කිසිදු ආත්ම භාවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පින හේතු වාසනා වේවා කියලා අපි ඒ දරුවට ආශිර්වාද කරමු. ඒ වගේම 2018 ඔක්තෝබර් මාස 16 වන දින හදිසි අනතුරකින් අභාප්‍රාප්ත වූ ජී සමීර මදුසංක තරුණ පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. එතුමා මේ පින් අනුමෝදන් වෙලා සුඛී සුවපත් භාවයට පත්වේවා, සැනසීමට පත්වේවා, සංසාර දුක්වලින් නිදහස් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම 2022 ජනවාරි මාස 25 වන දින අභාප්‍රාප්ත වූ ජී ශ්‍රියාකාන්ති ඥාති සෝරියට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතුමිය ඇතුළු මේ පරිලෝකිය ආ වූ සියලුම ඥාති පින් අනුමෝදන් වෙලා සැපවත් භාවයට පත්වේවා, සුවපත් භාවයට පත්වේවා, සැනසීමට පත්වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දැනට වසර 45කට පෙර අභාප්‍රාප්ත වූ ජී ඉඹුල්ගොඩ පියාණන්ට මීට වසර 13කට පෙර අභාප්‍රාප්ත වූ ජී ප්‍රේමදාස සහෝදරයාට සහ පවුලේ මිය පරලෝකයේ සියලුම ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ සහලේ නම් සඳහන් කළ නොකළ සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙලා සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුක්ගින නිවා ගනිත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත සිටින ජී බේබිනෝනා මෞතුමියට සහ එතුමියගේ පවුලේ සියලුම දෙනාට නිරෝගී චිරජීවනයේ දීර්ඝායස සම්පන්න භාවය මෙපින් බලයෙන් සැලසේවා කියලා ආශිර්වාද කරමු. මෙම ධර්ම දේශනාමය පින්කමට සහභාගී වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායස සම්පන්නිය සැලසේවා කියලා ආශිර්වාද කරමු.
එවාගේ දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමීන් වහන්සේ වන පූජ්‍යපාද මාලිගාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේට දේශකයන් වහන්සේට දිදුල කාර්ය මණ්ඩලයටත් නෑද හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාවට සවන් දුන් සියලුම පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම අමා මහ නිවන් සුව පිණිසම මේ වටිනා පින හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමින් මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳු ප්‍රදාන සතරවරන් දෙවියන් ඇතුළු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියන්ටත් පින් පඳුරක් වශයෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං හැම දිනාටම තෙරුවන් සරණයි. එලෙස නිමාවටපත් වූ උතුම් ධර්මදේශනාව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ අතිගෞරවනීය පින්වන්ත වූ දේශකයාණන් වහන්සේ වන පොල්ගහවෙල කුලීපිටිය ශ්‍රී විජේතුංගාරාම විහාරවාසී රාජකීය පණ්ඩිත අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය දේවාලේගම විනීත පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දිගාසිරි සම්පත්තියම ලැබේවා. සාදු සාදු සාදු. එවගේම සදහැති පින්බර දායකත්වයන්ගෙන කටයුතු කළ පින්වතුන්ටත් ගෞරවයෙන් වන ඇසුරු සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සැමට තෙරුවන් සරණයි.